කොල්ලෙක් තමන්ගේ ගුරුවරයාට ක්‍රෂ් එකක් තියෙනවා කියලා දැනගන්නේ කොහමද? එයා හැම වෙලේම අතිරේක ක්‍රියාකාරකම් කරලා ලකුණු වැඩි කරගන්න විදිහක් ගැන කතා කරනවා නම් අන්න එතන පොඩි කොස්සක් තියෙනවා. හැබැයි අන්තිමේදී අතිරේක ක්‍රියාකාරකම් කරන්න ගිහින් මෙයාගේ උත්සාහය ඉවර වෙන්නේ හොඳ විදිහකට නම් නෙමෙයි. ෆිල්ම් එක පටන් ගන්නෙ පාසල් ගුරුවරයෙක් වෙන ලානා එයාගේ දුව රාෂ සහ හස්බන්ඩ් වෝඩ් එක්ක සෙල්ලමක් කරන ගමන් ඉන්නවා කියලා පෙන්නනවත් එක්කයි. මෙයාලා ගොඩක් සතුටින් ඉන්න පුංචි පවුලක් කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඊළඟ සීන් එක කැලේකට මාරු වෙනවා වගේම ලානා හැමදාම වගේ ජොගින් යන මේ කැලේට එන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ආදරණීය පවුලක් සහ ගෞරවණීය ජොබ් එකක් තියෙන ලානගේ ජීවිතය එයා සතුටින් ගත කරනවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. කොහොම වුණත් උසස් පාසල් ගුරුවරියක් වෙන ලානාට දේවල් හිතපු තරම් හොඳට වෙන්නේ නම් නැහැ. දවසක් ලානා යාගේ ක්ලාස් එකේ ළමයින්ට පෙරහුරු පරීක්ෂණයක් කරන ගමන් ඉන්න අතරේදී බෙනී කියන අලුත් ශිෂ්‍යෙක් මෙයාගේ පන්තියට ඇතුල් වෙනවා. ඊළඟට ළමයි හැමෝම මේ ටෙස්ට් එක කරලා ඉවර වෙනකන් ලානා ඉඳගෙන ඉද්දී තමන් දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා ලානාට දැනෙනවා. පස්සේ ඉන්නේ තමන් දිහා නවත්තන්නේ නැතුවම බලන් ඉන්න බෙනී කියලා එයා දකිනවා. මුලදී ලානා මේක ගණන් ගන්නේ නැතුව ඉන්න උත්සාහ කරත් බෙනී සහ එයාගේ කඩවසම් බව තමන්ව ආකර්ෂණය කරගන්නවා වගේ එයාට දැනෙනවා. ඊළඟ දවසේ එයාගේ දුවව ස්කෝලෙන් අරගෙන එද්දී බෙනී යාගේ බල්ලා ඇවිද්දන ගමන් ඉන්නවා කියලා ලානා දකිනවා. ඉතින් බෙනී දිහා බලන් ඉන්න තරමට ලානා ටිකෙන් ටික බෙනීට ආකර්ෂණය වෙනවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. හරි ලානා, ඔයාට ස්කෝලේ මාරු කරන්න කාලේ හරි. පස්සේ දවසක එයාලගේ ස්කෝලේ සෙමිනාර එකකදී ජෙරමි කියන ලානාගේ ශිෂ්‍යයෙක් කතාවක් කරන අතරේ ගැහැණු ළමයි දෙන්නෙක් ඒකට බාධා කරද්දී ලානා ඒ ගැන මෙයාලට අවවාද කරනවා. පස්සේ මේ ළමයි දෙන්නා ඒක ගණන් නොගෙන ඉද්දී එයා තරහින් ඒ එක ළමයෙක්ගෙන් ෆෝන් එක බාර දෙන්න කියලා ඉල්ලනවා. මේක ඇහුවට පස්සේ එතන එක ළමයෙක්ට තරහ ගිහින් ලානාට බනින්න පටන් ගන්නවා. මෙතනදී ලානාගේ සංසුන්කම නැති වෙලා මේ ළමයා කියපු දේ ආපහු පාරක් කියන්න කියලා කිව්වම ඒ ළමයා බය නැතුව ආපහු පාරක් ලානාට ඒ විදිහටම බනිනවා. මේ සිද්ධියෙන් පස්සේ ලානා බෙනීගේ අමුතු හැසිරීමක් දකිනවා. පස්සේ තමන්ට බැනපු ළමයාගේ බෑග් එක අවුස්සලා බෙනීයාට කරදර කරනවා කියලා ලානා දකිනවා. ඒ වගේම එයාගේ බයිසිකල් එකත් බෙනී කුණුකොඩට දානවා. ඒත් එක්කම තමන් වෙනුවෙන් බෙනීමේ කරපු දෙයට ලානාට එයා ගැන තවත් ලෙන්ගතුකමක් දැනෙන්න පටන් ගන්නවා. මේ අමුතු පිරිමි ළමයා ගැන කුතුහලය නිසාම ලානා තවත් ටීචර් කෙනෙක්ගෙන් එයා ගැන ඇහුවත් ලානාට සෑහීමකට පත්වෙන්න පුළුවන් උත්තරයක් එයාගෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් එක්ක ටිකෙන් ටික බෙනී ගැන ලානාගේ උනන්දුව උපරිම වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉක්මනින්ම ලානා බෙනී එක්ක මේ දේවල් කතා කරලා විසඳ ගන්න තීරණය කරනවා. පස්සේ එයා බෙනීට හිස්පන්ති කාමරයකට එන්න කියලා තමන්ගේ කනස්සල්ල ගැන මෙයාට කියන්න පටන් ගන්නවා. ලානා මෙයාට උපදෙස් දෙන්නේ වාරයේ මැදකදී බෙනීට ස්කෝලේ මාරු කරන්න උනේ එක ලේසි දෙයක් නෙමෙයි කියලාත්, එයා තමන්ගේ වයස යාළුවන් එක්ක මීට වඩා සුහදව වැඩ කරන්න ඕනේ කියලාත්. බෙනී මේ කතාවට hina වෙලා ඊළඟට ලානාගෙන් අහනවා එයාට තමන්ගෙන් ඇත්තටම ඕනේ මොකක්ද කියලා. පස්සේ ලානා බෙනීව සනසන්න හිතාගෙන එයාගේ කකුලක් අල්ලද්දී බෙනීගේ අදහස ගන්නේ වෙන විදිහකට. උනදේ තේරුම් ගත්ත ලානා ඉක්මනට එයාගේ අත අපහු ගන්නවා. මේ වෙලාවේ බෙනී තමන්ගේ ටීචර්ට කටකොණකින් හිනාවක් දාන්න තරම් නිර්භීත වෙනවා. ඉතින් තත්ත්වෙ දුර දිග යන්න පුළුවන් කියලා තේරිලා ටිකක් කලබල වෙන ලානා ඊළඟට එයාලගේ කතාව ඉවර කරලා එතනින් යනවා. කොහොම වුණත් බෙනී ගැන තියෙන එයාගේ කුතුහලයත් නුසුදුසු ආකර්ෂණයත් මෙතනින් ඉවර වෙන්නේ නැහැ. බෙනීගේ ගුප්ත හැසිරීම සහ එයා කවුද කියලා හොයන්න ලානා ගෙදරදී බෙනීගේ ස්කෝලේ ස්ටුඩන්ට් ප්‍රොෆයිල් එක බලනවා. ලානාට බෙනීව තේරුම් ගන්න ඕනේ වුණත් අන්තිමට ඒකෙන් එයාව තවත් බෙනීට ආකර්ෂණය වෙන එක විතරයි වෙන්නේ. එයාගේ අවධානය අන්තිමට බිඳෙන්නේ රාෂා රැකෑම එක ඉල්ලනකොට. ඊළඟට ලානා තමන්ගේ ඔළුවේ දේවල් අමතක කරන්න ආයෙත් කැලේ දුවන ගමන් නිද්දී එයා තේරුම් ගන්නවා එයාගේ හැඟීම් තමන්ටත් නොදැනීම බෙනීට ලන් වෙලා තියෙනවා කියලා. ඊළඟ දවසේ ක්ලාස් එක ඉවර වෙලා හැම ළමයෙක්ම පන්තියෙන් එළියට ගියාට පස්සේ ලානා දකිනවා එතන බෙනීගේ බෑග් එක තාමත් තියෙනවා කියලා. ඊළඟට එයා ඒ බෑග් එක බලද්දී ඒකේ බෙනී ඇඳගෙන හිටපු ජැකට් එක තියෙනවා කියලා දැකලා ලානා ඒක එයාගේ මූණට තද කර ගන්නවා.
ඒත් එක්කම එයා වටපිට බලන්නේ මේ අසහනකාරී ක්‍රියාකලාපය කවුරු හරි දැක්කද කියලා බලන්න. පස්සේ ලාන තමන්න සංසුන් කරගන්න වොෂ්රූම් එකට ගියාට පස්සේ ඒ ජැකට් එකේ අයිතිකාරයා තමන්ට පස්සෙන් ඉන්නවා කියලා ලාන දකිනවා. ඊළඟට බෙනී ලානාගේ පපුව අල්ලන ගමන් ලන් වෙද්දි ජැකට් එක නිසා ඇවිස්සලා හිටපු ලානා එයාගේ තහනම් ආශාවට මොහොතකට ඉඩ දෙනවා. ඊළඟට එයා තමන්ව පාලනය කරගෙන උන දේවල් අමතක කරලා දාන්න කියලා බෙනී ගෙන්නෙල්ලනවා. ඔව් ඒක එච්චරට ලේසි දෙයක්. මේකෙන් පස්සේ ගෙදරට ආපු ලානා ස්කෝලේදී වුණ සිද්ධිය ගැන හිතන ගමන් කනස්සල්ලට පත් වෙනවා. කොහොම වුණත් බෙනී සහ ලානා අතර වෙන දේවල් මෙතනින් නම් නතර වෙන්නේ නැහැ. ඊළඟ දවසේ පන්ති අතරේදී බෙනී ලානා දිහා දිගටම බලාගෙන ඉන්නවා එයා ආපහු තමන් දිහා බලන කන්ම. ඊට පස්සේ ක්ලාස් එක ඉවර වුණාම බෙනී කොරිඩෝවේදී ලානාට කියනවා ස්කෝලෙන් පස්සේ තමන්ව හම්බ වෙන්න එන්න කියලා. මේකෙන් කලකිරෙන ලානා එයාව මුල්ලකට එක්කගෙන ගිහින් එයාලා අතර මේ උණ දේ පෙරදි දෙයක් කියලා තමන්ව අමතක කරන්න කියලා බෙනීට කියනවා. ඒත් බෙනී මේ ප්‍රතික්ෂේප කිරීමට හොඳ විදිහකට නම් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මොකද ලානා යාගේ කාර් එකට නගින්න යදි දකිනවා ඒකේ සයිඩ් කණ්ණාඩිය කඩලා දාලා වාහනයට තව අලාභහානි කරලා තියනවා කියලා. ඉතින් වැඩි වෙලාවක් නොයාම මේක කරේ කවුද කියලා හිතාගන්න ලානාට පුළුවන් වෙනවා. ඒත් එයාට ඒ වෙනුවෙන් ඇත්තටම කරන්න දෙයක්වත් නැහැ. ඊළඟට එයා ඒක අමතක කරලා පුරුදු විදිහටම එයාගේ දුවව ගන්න යනවා. කොහොම වුණත් දුවගේ ස්කෝලේ ළඟදී ලානා දකිනවා පේමන්ට් එකේ පිරිමි ළමයි කණ්ඩායමක් ඉන්නවා කියලා බෙනී ඒ අයගෙන් එක්කෙනෙක් කියලා. ඉතින් මේකෙන් ලානා ෂොක් වෙනවා බෙනී තමන්ගේ දුව ඉන්න ස්කෝලේ ළඟ ඉන්නේ ඇයි කියලා. එදාම හවස වෝඩ් මේ අලාභහානි වුණ වාහනය ගැන අහද්දී ලානා බොරුවක් විදිහට කියන්නේ තමන් ලයිට් කණුවක හැප්පුණා කියලා. ඉතින් මේ කියන්නේ බොරුවක් කියලා වෝඩ්ට තේරුණා. එයාගේ ප්‍රශ්නය ගැන ලොකුවට හිතන්නේ නැතුව සංසුන්න ලානාට තේ බොන්න එන්න කියලා ආරාධනා කරනවා. මෙතනින් පස්සේ ලානාගේ දේවල් ටිකක් නරකතට හැරෙන්න පටන් ගන්නවා. එක පන්තියක් අතරතුරේදී එයා ප්‍රශ්න පත්‍ර බෙදන ගමන් ඉද්දී බෙනී ලානා සහ ප්‍රධාන ප්‍රින්සිපල් වරියා අතරේ ලිංගික සහ නුසුදුසු කතා වගයක් කියනවා. පැහැදිලිවම තමන්ට වුණ අගෞරවය නිසා තරහ යන ලානා ඊළඟට බෙනීට එළියට යන්න කියලා කියනවා. එක්කෝ එයා ගියේ නැත්තම් තමන් මෙතනින් එළියට යනවා කියලාත් ලානා කියනවා. ඊළඟට මුළු පන්තියම හූ කියන ගමන් එක එක දේවල් ලානාගේ පැත්තට විසි කරද්දී බෙනී එළියට යන එක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේකෙන් ලැජ්ජාවට පත් වෙන ලානා අන්තිමට පන්ති කාමරයෙන් එළියට යනවා. මේකෙන් පස්සේ උන දේවල් එක්ක තමන්ගේ මනස නිදහස් කරගන්න ආපහු කැලේ දුවන ගමන් නිද්දී ලානට දැනෙනවා කවුරු හරි තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් එයා වටපිට බලද්දී කවුරුත් පේන මානයක දකින්න ලැබෙන්නේ නැහැ. මෙහෙම ආපහු ගෙදර ආවට පස්සේ ලානා රාෂාට ස්කෝලේ ගෙදර වැඩ කරන්න උදව් කරන්න බටන් ගන්නවා. මේ වෙලාවේ එයාලගේ ෆෝන් එක රින්ග් වුණත් රිසීවර් එක අතට ගත්තට පස්සේ එහා පැත්තෙන් අමුතු සද්දයක් ලානාට ඇහෙනවා. පස්සේ එයා කෝල් එක කට් කරලා ආපහු රාෂා ළඟට ගිහින් වැඩේ පටන් ගනිද්දී ආයෙම පාරක් ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගන්නවා. මේ පාර එයා කෝල් එක ආන්සර් කරන්නේ නැතුව ඒක කට් කරලා දාන්නේ ඒ කවුද කියලා ලානාට හිතාගන්න පුළුවන් නිසා. ඊළඟ දවසේ ස්කෝලේ ලානාට ගොඩක් දුෂ්කර වෙනවා. එයා පන්තියේ ඉන්න බෙනීව දැක්කට පස්සේ ආපහු හැරිලා එතනින් යනවා. මොකද උන දේ එක්ක ලානාට පන්තියට සහ බෙනීට මුහුණ දෙන්න පුළුවන්කමක් නැහැ. මේකෙන් පස්සේ එයා අසනීප නිවාඩු අරගෙන ආපහු එයාගේ ගෙදරට යනවා. වෝඩ් එයාගේ දවස ගැන අහද්දී ලානාය ගැන බොරු කියන ගමන් කියන්නේ මුළු දවසම වගේ තමන් පන්තිවල උගන්නන ගමන් තමයි හිටියේ කියලා. ඊළඟට මේක විශ්වාස කරන වෝඩ් ඊට වැඩිය දෙයක් අහන්න යන්නේ නැහැ. ලානා ඊළඟ දවසෙත් ස්කෝලෙට යන්නේ නැතුව ගඟ ළඟ ඉඳන් කාලය ගත කරනවා. මෙහෙම එක දවසක් එයා කාලය යවා ගන්න කෞතුකාගාරයකට ගිහින් ප්‍රදර්ශනයක චිත්‍ර දිහා බලන ගමන් ඉද්දි එයාගේ පස්සහෙන් හුරු පුරුදු බැල්මක් දැනෙනවා වගේම ඒ කවුද කියලා ඔයාලට හිතාගන්න පුළුවන්ද? ගුරුවරයාට අගෞරව කරා මදිවට එයා දැන් ලානා පස්සෙන් එන්නත් පටන් අරන් තියෙනවා. ඊළඟට බෙනීව දැක්කට පස්සේ ලානා ඉක්මනින් එතනින් එළියට ගිහින් වෙන කාමරයකට යනවා. කොහොම වුණත් බෙනී මේකෙන් නවතින්නේ නැතුව දිගටම ලානා පස්සෙන් එන්න පටන් ගන්නවා.
මෙහෙම බෙනී ටිකෙන් ටික එයාගේ ළඟටම ඇවිත් කියලා දැනුනම ලානා කලබල වෙලා එතනින් එළියට ගිහින් එයාව මග අරින්න උත්සාහ කරනවා. පස්සේ බෙනී දිගටම ලානාව හොයන ගමන් එද්දී එයා අන්තිමට ලිෆ්ට් එකක් ඇතුළට පැන ගන්නවා. ඒත් ඒකේ දොර වැහෙන්න ලං වෙන වෙලාවෙම ඒක ඇතුළට එන්න බෙනීට පුළුවන් වෙනවා. ෆිල්ම් ඉතිහාසයේ මෙච්චර කාලයකට නම් ලිංගික ආකර්ෂණයේ සහ ලිෆ්ට් එකක් එකතු වුණාට පස්සේ එතනින් එහාට හොඳ දේවල් නම් සිද්ධ වෙලා නැහැ. ඕනම කෙනෙක්ට හිතා ගන්න පුළුවන් ඊළඟට වෙන්නේ මොකක්ද කියලා. මෙතනදී බෙනී තමන්ව මග අරින්නේ නැතුව ලානාට ආපහු ස්කෝලෙට එන්න කියලා කියනවා. අන්තිමට ටිකෙන් ටික එයා ලානාට ලං වෙලා එයාව සම්පූර්ණයෙන්ම තමන්ට පොළඹවා ගන්න බෙනීට පුළුවන් වෙනවා. ඊළඟට ලානාත් හරි හෝ වැරදි කියන්නේ මොකක්ද කියලා අමතක කරලා සම්පූර්ණයෙන්ම එයාගේ හැඟීම් වලට යටත් වෙනවා. ඊළඟ සීන් එකෙන් ලානා එයාගේ වාහනේ ඉඳන් තමන්ගේ හස්බන්ඩ් සහ දුව දිහා බලාගෙන ඉන්නවා. එයා සහ මේ බාලවයස්කාර ළමයා එක්ක උන දේ ගැන ලානාගේ හිතේ තියෙන්නේ ලොකු වරදකාරී හැඟීමක්. පස්සෙ එයා තමන් දැකපු හීනයක් කොළුවේ කරදර කරනවා කියලා තමන්ගේ හස්බන්ඩ්ට පැහැදිලි කරනවා. එක ලස්සන දවසක ලානා එයාගේ පවුලයාත් එක්ක සතුටින් පීනන ගමන් ඉන්නවා. පස්සේ වෝඩ් සහ රාජා වෙරළේ සෙල්ලම් කරන ගමන් ඉද්දී තාම මුහුදේ පීනන ගමන් ඉන්න ලානාව එකපාරම වතුර යටින් පහළට ඇදලා ගන්නවා වගේ දැනෙනවා. එයා ගොඩට එන්න කොයිතරම් උත්සාහ කරත් ඒ එක උත්සාහයකින්වත් වැඩක් වෙන්නේ නැහැ. අන්තිමට එයාට හුස්ම ගන්න බැරි වෙලා ටිකෙන් ටික මුහුද යටට යනවා. එයාට මේ දෙයින් බේරෙන්න තරම් ශක්තියක් නැහැ. මේ විදිහට ලානා කොහොම හරි යාට වෙලා තියෙන දේ ගැන වෝට් කියන්නේ ඒකෙන් හරි යාගේ හිතට සහනයක් එයි කියලා හිතාගෙන ඊළඟට ලානා ආයෙත් කැලයට දුවගෙන ගිහින් එයා අන්තිමට වැව ළඟ නතර වෙනවා. පස්සේ එයා වැව පැත්තට ගලක් විසි කරන්නේ නිසලව තියෙන වතුර අවුස්සන ගමන්. ඒකෙන් කියන්නේ ලානා පාලනයක් නැතුව ඔහෙ දේවල් වෙන්න ඉඩ දීලා තිබුණ එක නතර කරන්න තීරණය කරා කියලා. ඉතින් ලානා කරපු වැරද්ද එයාව කනස්සල්ලට පත් කරන නිසාම එයා මේක වෙනස් කරන්න විදිහක් හොයන්න උත්සාහ කරනවා. ඊළඟ දවසේ එයා ස්කෝලෙන් ප්‍රශ්න පත්‍ර වගයක් හොරකම් කරලා ඒවත් එක්ක එයාලගේ කැෆටේරියා එක පැත්තට යනවා. මෙතන බෙනී එයාගේ යාළුවන් එක්ක විනෝද වෙන ගමන් ඉන්න අතරේ ලානා හිමින් සීරුවේ මේ ප්‍රශ්න පත්‍ර ටික එයාගේ ජැකට් එක ඇතුළට දානවා. ඊළඟට ආපහු ගෙදරාවට පස්සේ තමන් බෙනීගෙන් අන්තිමට බේරුණා කියලා හිතාගෙන ලානා යාගේ හස්බන්ඩ් එක්ක කාලය ගත කරනවා. ඊළඟ දවසේ ස්කෝලේදී බෙනීව නිලධාරීන් කට්ටියක් ප්‍රශ්න කරනවා කියලා දකින ලානා තමන්ගේ උපාය මාර්ගයෙන් අන්තිමට බෙනීව ස්කෝලෙන් අයින් කරවන්න පුළුවන් වුණ එක ගැන හිතලා හිනාවක් එක්ක එයා දිහා බලනවා. ඊළඟ සීන් එකෙන් ලානා වෝඩ් එක්ක සතුටින් වැවේ නාන ගමන් ඉන්නවා කියලා අපිට බලාගන්න පුළුවන්. පස්සේ වෝඩ් සෙල්ලක්කාර විදිහට වතුර යටට යනවා. ටික වෙලාවකින් වෝඩ් පේන්න නැති නිසා ලානා කලබල වෙන්න පටන් ගත්තත් ඒ එක්කම වගේ එයා ආපහු උඩට එනවා. ඒ වෙලාවෙම ලානා නිින්දෙන් නැහැරෙනවා. පේන විදිහට එයා මේ දැකලා තියෙන හීනයක්. ආපහු ස්කෝලේදී ලානා බෙනීගේ හිස්පුටුව දැක්කට පස්සේ ලානාට එයා එක්ක ගත කරපු කාලය මතක් වෙන්න පටන් ගන්නවා. හරියට බෙනී නැති පාළුව ලානාට දැනෙනවා වගේ. ඊළඟට බෙල් එක වදිද්දීම පියවි සිහියට එන ලානාට බෙනී මෙතන නැති වුණත් එයාට තාම බෙනීව හිතෙන් අයින් කරගන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට එයා රාජා එක්ක පොත් කඩේකට යනවා රාජගේ යාළුවෙක්ට තෑග්ගක් ගන්න. ඒ තමන්ගේ අම්මා තමන්ට මොනවත් අරන් දුන්නේ නැති නිසා මෙතනදී රාජාට ටිකක් තරහ යනවා. ඊට පස්සේ රාජා හැසිරෙන විදිහ දැකපු ලානාට ටිකක් තරහ ගිහින් එයාට අවවාද කරලා එතනින් එළියට යන්න හදන්නේ රාජා තමන් පස්සෙන් එනවා ඇති කියලා හිතාගෙන. ඒත් ආපහු හැරිලා බලද්දී ලානාට රාජා ඉන්න තැනක් හොයාගන්න බැරි වෙනවා. පස්සෙ යා මේ කඩේ හැම තැනම එයාගේ දුවව හොයන්න උත්සාහ කරලා ඒකෙන් වැඩක් උනේ නැති වුණාට පස්සේ තව තවත් කලබල වෙන්න පටන් ගන්නවා. අන්තිමට එයා පොලිසියට මේක දන්වලා එතන CCTV කැමරා වලින් එයාගේ දුව ඉන්න තැනක් බලද්දී ඊළඟට දකින දෙයින් එයා ෂොක් වෙනවා. ලානා දකිනවා රාජා ළඟම බෙනී හිටගෙන ඉන්නවා කියලා. ඉතින් බෙනී තමන්ගේ දුවට කරදරයක් කරලා ඇති කියලා හිතලා එයා බය වෙන ගමන් ඉද්දී ඒ එක්කම වෝඩ්ගෙන් කෝල් එකක් එනවා රාජා ගෙදර ආවා කියලා. මේකෙන් පස්සේ ලානා තමන්ව සංසුන් කරගෙන ආපහු ගෙදරට යනවා. මේ සිදුවීම හොඳ විදිහට ඉවර වුණත් ලානාට දැනෙන නොසන්සුන් බව නම් අඩු වෙන්නේ නැහැ.
එදාරෑ එයාලගේ ගෙදර ඉස්සරහ දොරට කවුරු හරි තට්ටු කරන සද්දෙ ඇහිලා ඒක පරීක්ෂා කරන්න ගියලා නාට එතන කවුරුත් නැහැ කියලා හොයාගන්න පුළුවන් වෙනවා. පස්සේ ආපහු දොරේ ලොක් එක දාද්දි එයාට ආයෙමත් බෙනී එක්ක වුණ සිදුවීම් මතක් වෙන්න ගන්නවා. ඉතින් බෙනී රෙන්ට් එකක් ගෙවන්නේ නැතුවම තමන්ගේ ඔළුව ඇතුලේ නැවතිලා හොල්මන් කරන එක සහ මේ අඳුරු මතකයන් අමතක කරන්න උත්සාහ කරද්දී වෝට්ටලානාගේ හැසිරීමේ වෙනසක් තේරෙනවා. ඊළඟට ඒ ගැන එයාගෙන් ඇහුවම ලානා උත්තර දෙනවා වෙනුවට එයා වෝට්ටලන් වෙනවා. කොහොම වුණත් මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද ලානා දන්නවා එයාට බෙනී මොන කරදරයක් කරයිද කියන බයෙන් තමයි ඉස්සරහට ජීවත් වෙන්න වෙන්නේ කියලා. ඉතින් ලානා තීරණය කරනවා දැන් බෙනී පස්සෙන් ගිහින් එයාව හොල්මන් කරන්න තමන්ගේ වාරය ඇවිත් තියෙන්නේ කියලා. ඊළඟට බෙනියා තමන්ගේ ස්කූටර් එක පැදගෙන යද්දී ලානා එයාගේ වාහනෙන් බෙනීගේ පස්සෙන් යනවා. ඊළඟට වෙන්න යන්නේ මොකක්ද කියලා නොදන්න බෙනී පස්සෙන් දිගටම එයා මේ විදිහට ගිහින් අන්තිමට අවස්ථාවක් ආවම ලානා හදිසියෙම තමන්ගේ වාහනය බෙනීගේ පැත්තට හරවලා එයාව හයියෙන් හප්පනවා. ඊළඟට ටිකකින් ලානා එයාගේ වාහනය නතර කරගන්නවා. මෙතනදී එයා කලබල වෙලා හයියෙන් හුස්ම ගන්නවා වගේම එයාට සැනසීමක් ඇති වෙලා තියෙනවා කියලත් අපිට බලාගන්න පුළුවන්. ඊළඟට ලානා තමන්ගේ වීරක්‍රියාවේ ප්‍රතිඵලය බලන්න වාහනයෙන් බැහැලා එළියට යනවා. මෙතනදී බෙනී මැරෙනවද? ඒකනම් මේකෙ පෙන්වන්නේ නැහැ. කොහොම වුණත් ලානා මේ කරපු දේවල් සාධාරණයිද? මේ දේවල් ඇත්තටම සිද්ධ වුණේ කාගේ වරදින්ද? ඔයාලගේ අදහස් අපිට කියන්න. හැබැයි පේන විදිහට නම් බාල අපරාධයක් කරා මදිවට ලානා මිනී මැරුමකුත් තමන්ගේ එකවුන්ට් එකට ඇඩ් කරගෙන තියෙනවා. මේ වගේ තවත් රිවියුස් බලන්න දැන්ම මූවි රිවියුස් සිංහලෙන් channel එකට subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.